ඔන්න අදත් අපි ඔබත් එක්ක අපේ අයන්න කියන සිංහල ශිල්පත් පැලෙන් පොඩි සිංහල කාරණාවක් කතා කරන්න යා. ඉතින් මේ දවසදා එක්කෙනෙක් මට කියනවා මේ පාර කියන කට්ටිය ඉන්නවනේ අපි පාර අහනකොට අයියෝ මෙන්න මෙතනින් එන්න මෙහෙම එන්න හරි ලේසි එන්න කොච්චරද කියනවා නම් මිදුලට ආපුවාම ගේ පේනවා කියලා. දැන් මේ මිදුලට ආපුවාම ගේ පේනවා කියලා කියපහම අපේ සමහර අය hina වෙනවා. අපේ ඉස්සරනම් පාර ගියද්දි ගොඩක් අය කිව්වේ බස් එකේ එන්න අතනින් හැදලා එන්න අර කඩේ ගාවින් බහැලා එන්න ඊට පස්සේ ටිකක් දුර ඇවිල්ලා වමට හැරෙන්න දකුණට හැරෙන්න වගේ කියලා කිව්වා. ඒ කියලා කියපුවාන් පස්සේ එහෙම කියලා අන්තිමේදී මේ කතාව නිම කරන්නේ ඕක මොකද්ද? ඔන්න එහෙම එන්න මිදුලට ආපුවාම ගේ පේනවා කියලා. හැබැයි මේ මිදුලට ආපුවාම ගේ පේනවා කියන වගේ ඊයදු. අද ගොඩාක් වෙලාවට අපේ භාෂාව ඊදෙන්නේ නැති තරම්. අපේ සාමාන්‍ය සමාජයේ අය බොහෝ වෙලාවට මේවා කතා කරන්නේ නැහැ. නමුත් ඇත්තටම ගත්තොත් එහෙම ඔබ මදකට හිතලා බලන්න මොකද්ද මේ මිදුලට ආපුවාම ගේ පේනවා කිව්වේ කියලා මේකේ අපිට නොපෙනෙන අර්ථයක් තිබුණා. ඒ තමයි මිදුලට ආපුවාම ගේ පේනවා කියලා කියනකොටම දැන් මං කිව්වොත් ඔයාලගේත් ගෙදර මිදුලට ආපුවාම මට ගේ පේනවා කියලා ඔබ සමහරට හිතයි. ඔව් ඉතින් ඕන කෙනෙකුට මිදුලට ආපුවාම ගේ පේනවා තමයි කියලා. නෑ මේකේ ඊට වැඩිය ගැඹුරු අර්ථයක් තිබුණා. අපේ මේ සාම්ප්‍රදායික කියමන්වල සාම්ප්‍රදායික යෙදුම්වල අර්ථයක් කැටි වෙලා තිබුණා. අපේ බොහෝ දෙනා දන්නේ නැතුණාට ඒක ඇතුලේ තිබුණේ වටිනා අර්ථයක්, වටිනා අදහසක්. ඉතින් මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ? මිදුලට ආපුවාම ගේ පේනවා කියලා කිව්වේ ඇත්තටම මිදුලේ ආපුවාම ගේ ඉස්සරහට ආවයන් පස්සේ ගෙදර අභ්‍යන්තරයේ ඉන්න පිරිසගේ ඒ කට්ටියගේ මානසික ගුණාංගයන්, ඔවුන්ගේ චර්යාවන්, ඔවුන්ගේ සිතුම් පැතුම් ආදී දේවල් සියල්ල අපිට බලා ගන්න පුළුවන්. කොහාට ආපුවාමද මිදුලට ආපුවාම ඒ කොහොමද බලාගන්නේ? අපේ අතීත පුද්ගලයන් කියනවා මේ මිදුලේ ඉස්සරහා තියෙන සමහර ගෙවල් වල තියෙනවා මල් වවලා බොහොම ලස්සනට පිරිසිදුව අතුපතු ගාලා ඒ ටික කරලා තියෙනවා. සාලෙට ආපුවාම සාලේ හරිම ලස්සනයි, බොහොම සුන්දර විදියට තියෙනවා. දැක්ක ගමන්ම මොකද වෙන්නේ? ගෙදර අභ්‍යන්තරයේ කට්ටියගේ නිරවුල් මානසිකත්වයෙන් කාලය ගත කරන හොඳ මනසකින් සමන්විත පිරිසක් බව කියලා අපිට හිතා ගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි අපි ගෙදරකට යනකොට ගෙදර මිදුල අතු ගාලත් නැහැ. හැම තැනම මිදුල පුරා වියලුණු කොළ ඒමේ අස විසිර ගිහිල්ලා තියෙනවා. ඊළඟට ඉස්සරහා පාපිස ගාව වැලි ගොඩක් තියෙනවා. ඊට පස්සේ ගේ ඇතුළට ආපුවාන් පස්සේ සාලෙට එනකොට හැම පුටුවක් උඩම රෙදි ගොඩ ගහලා අරේ මේ කිසිම පිළිවෙලක් නැතුව තියෙනවා. අපිට සාලෙට ආපුවාම ගෙදර ඉන්න කට්ටිය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොකක්ද අවබෝධය? නිරවුල් මනසින් ඉන්නේ, ඔවුන් සැබෑම හොඳ මනසින් නැතුව කටයුතු කරන පිරිසක්ද? ඔවුන්ගේ සිතුම් පැතුම් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔවුන්ගේ චර්යාවේ ස්වභාවය මොකක්ද? අන්න ඒ දේවල් දැනගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේකට තමයි අපේ අතීතයේදී කිව්වේ මොකක් කියලාද? මිදුලට ආපුවාම ගේ පේනවා කියලා. අපි මේකේ වාචාර්ථය අරගත්තාම, එලියෙන් තියෙන මතපිටාර්ථය ගත්තාම අපිට නිකම්ම නිකම්ම පේන්නේ මිදුලට ආපුවාම ඉතින් ඕනම ගයක් පේනවා තමයි කියලා ඔබ කියයි. නෑ, මේකෙන් අදහස් කරේ ඊට වැඩිය පෘතුල අර්ථයක් කියලා දැන් ඔයාලට තේරෙනවා නේද? ඉතින් ඔන්න අපිත් ඔයාලා ගෙදරට එනවා. ගෙදරට ආපුවාම මොකද වෙන්නේ? මිදුලට ආපුවාම ගේ පේනවා. මොකද්ද මිදුලට ආපුවාම ගේ පේනවා කියන්නේ? මිදුල දැක්කහම ගේ ඇතුලේ කට්ටිය ගැන හිතා ගන්න පුළුවන්කම ලැබෙන හැටි. ඉතින් මිදුලට එන හැම කෙනාටම ඔයාලගේ තත්ත්වය මොකද්ද කියලා පෙන්වන්න හොඳ අවස්ථාවක් තියෙනවා. හිතලා බලන්න.